ලොකුමල්ලේ අයියේ මොකෝ මේ තනියම ඈ මම ටිකක් ඉක්මනට ආවා ඉතින් මේ නංගිල පඩවාලුගේක් බලන්නත් එක්කම නංගිල ගාන දවල්ලේයි අයියේ යන් වාඩි වෙන්න යාමේ මෝඩය යා ආ වාඩි වාඩි ඉමල්ලි කම් විට අයියෝ මම ටිකක් කාපු ගමන් ආවේ මම සුරුට්ටක් පත්තු කරගන්න ආ හොඳයි මේ ඉතින් කොහොමද දැන් මේ පාර අස්වැන්නේ එහෙම හොඳේ වරදක් නෑ අයියේ දෙයියන්ගේ විශ්ින් ඔතෙන් ටිකක් මේවා සරුවේ අපිට අපටත් වරදක් නෑ ඉතින් මේ කටයුතු වලටත් ඒක තෝපු ලොකු පිටක් වුණා ඇන්දේ මං කෑවුම් වල පැණි ඇද්ද කියලා බලන්න නෑ බැලුවේ නැතු වලට කමක් නෑ ඔයාට පැණි බලලා තියෙන්නේ එහෙනම් ගින්දර ටිකක් පිඹින්න අනේ අනේ ගිරිහාමි මොකද කරන්නේ මේ කැවුම් ටික ඔක්කොම හොරකම් කරනනේ මේ ගිරිහාමි අනේ නැන්ද අම්මට කියන්න එපා අම්මට කිව්වත් මට ආපහු කැවුම් දෙන එක යනවා යන්න පේනව නේද මෙච්චර හොඳසක් බෑනේ මෝට හොරකම් නොකර ඉන්න ඒ වුණාට කුසල් හාමිනේගේ දෝනියන්ද කිරිපත හරිද අද කියන්න බෑ දැන් කුසල් හාමිනේ ඔයගේ පුතා දැනුත් මේ කැවුම් ටික හොරකම් කරන්න හැදුවානේ අනේ ඉතින් මොනව කරන්නද මගේ එකම කොල්ලනේ අනේ තමයි ඉතින් මේ කුසන් හාමිගේ දෝනියන්ද ඔය පුතා වගේ නෙමෙයි හොඳ සීදේවි කෙලිපොඩ් අර අර පේන්නේ නැද්ද කෙලි පය ගහපු දණකට උනත් දැක්කේ හොඳට හරියන සීදේවි කෙලිපොඩ් මම ගිහින්න මේ කවුන්ට් ටික තියලා එන්නම්කෝ ආතේ මේකට මොකද්ද කියන්නේ කතා පෙට්ටි කියන්නේ අන්න කර කැවෙනවා වයින් කළාම කර කැවෙනවා ඒ උකුම්බන්නේ එද වැඩ පෙන්නන්න මේ මොකද්ද කිරියාමි කතා පෙට්ටියක් සීයා ගෙනත් තියෙන්නේ ඒක කරකැවෙනවා නේද අයි වයින් ගන්නවම කර කැවෙනවා යාලු අපි සෙල්ලමක් කරමු අන්න හරි අපි එනම් තනි කකුලෙන් අල්ලමු මේ මෙයාට දුවන්න බෑනේ ඒක නිසා මෙයාව අල්ලන්න දාමු මේ ඔය එනම් අල්ලන්න ආ හරි එන අල්ලන්න හරි හරි ආතේ කවුද කතා කරන්නේ ඇටි ගත කරපුවා යනකොට මට මේක දීලා යනවයි එන්න එහෙනම් අපි යන් සෙල්ලම් කරන්නේ. හැබැයි මට කැවුමක් ඕනේ. හරි, හරි, ඩැඩි. ආයෙනම් ඔයාලා. ඔයාලා. අපෙ. ඊ නොත. අයියේ. කිරියාමි එනවා මන් දැක්කා. උස්සියේ මිනිහා කැවුම් ටිකක් දාගත්ත මඩිසල ඇතුළට. බොරු. මෙයා දැන් මේ පැත්තේ එයි. අරෙ. අපි මිනිහා මුඩේ ඇවිල්ලා කැවුම් ටික ගන්න. කිරියාමි අයියේ. මත් එන තෙල කර. එහෙම බෑ මේ අපිට කවුන් දෙනවා අපි සෙල්ලම් කරන්නේ ඕ අද කවුන් දෙන්න නටන්න එන්නවනේ ඔව් නටන්න එන්න අයියෝ
ටික තමයි දෙන්නේ. හරි. අපි අර කතා පෙට්ටියේ විදියට නටමු. ඔයා මුලින් නටන්න. වැඩක් කිව්වට වැඩක් නෑනේ. අයියලා හොරු කලින් තමයි ඔය ළමයා එහෙම කිතුම නරක් වුණා. පොඩි කාලෙත් තරවට්ටු වෙලා ඔය ළමයා දුනන් අද ඔය කලක් ගන්න නෑනේ අයියේ. මොනව කරන්නේ මල්ලි අර පේන්නේ නැද්ද? පොඩි එකා වාගේ තාමත් දඟලනවා අර හැට වෙලා. මම මේ කල්පනා කරන්නේ අයියේ. අයියගේ අතපය වාරු නැතුණ දාක මේ වතු පිටි හරක බාන. ඔය මිනිහා බලාගනීද? මාම නම් දන්නවා ඔය ඔක්කොම කාබාසිය කරලා යනවා. ඉතින් මොනවයි කියලා කරන්න මල්ලි? මම ඉස්කෝලේ පල්ලිය ඉස්කෝලේ අකුරක් ඉගෙන ගත්තා. මල පොතේ අකුරක් බෑ. කොල්ල කුරුට්ටොත් එක්ක ඕන් අපටත් හොරේ හැලේ පැනලා. ඒක මාළු ඇල්ලුවා. එහෙම නැත්තම් දන් කෑවා. හැන්දෑවට එහෙම ඉස්සරේ ගෙදර ආවා. ඇත්තම තමයි මේ ගැන කතා කරලා දැන් නෑ. මෙන්න මේ වැඩේ කරන්න මොනවද අඩුපාඩු කියලා බලන්න අපි යන් ගිටවත් බලලා එන්න. ආ හොඳයි. යම්ම. ඒ කිත් ගවන්න නැතු ඉන්න. යෝ කිවිහාමි. අනේ අපි තරහ අපි තරහ. අයියෝ. දැන් දෙන්නම්. ඔය ඉතුරුටි ගත් ගමු කොමාරි. අපිට ලොකු කාලි ඕන මේක. ඔව් ඔක්කොඩි ඕනේ. අපිට කොපි සුදුනා. අපිට එයාට දුන්න මට දුන්නේ නැහැ. දෙන්න දෙන්න මට ගහලා දෙන්න. අම්මේ මං යාළුවත් එක්ක සෙල්ලම් කරා. කිරිබත් හදලා ඉවරයි. මට දෙනවා කෑල්ලක් කන්න. හොඳටම බඩගිනි. ආවද නැද්ද ඇඳලා? අද මේ පිට උදවියත් එන දවසේ මේ හැමතෙ බෑන එක විදිහකට ඉන්න. මම මොකටද එක විදිහකට ඉන්නේ? නංගි බලන්නනේ කාණ්ඩ එන්නේ. පඬිත නම? හරි චොක්. කොහොමද කිරි හැමියෝ? කිරිබත් එහෙම රසද? හරි ෂෝ. ලුණු කිරි හැම ඇද්ද? ආ ලුණු බලන්න. ඉන්නකෝ මේ කෑල්ලෙන් බලන්න අංක ලුණු. ඇද්ද? මං ඉතින් මේ අම්මගේ වැඩේ පාළු කරන්න ඕනේ. ලුණු බල බල මේකේ. අර එළියට වෙලා නැටුවා. මෙතන ඇහිලා කන්න පටන් ගත්තා. මේ පිට උදවියත් එන දවසේ කිරුට්ට වගේ ඉන්නකෝ ගිහින් නාගනිකෝ. මං ඊයේත් නෑවනේ.
අරේ ගිහින් නා ගන්න වන්න පිළිකන්නේ ඇති කලගෙඩිය. හීතලයි මං අද ඊයේ නෑවා. එනා අමර ගැන කිරිබත් කෑලි දෙකක් දෙන්නේ කියලා. එනා මං නාන් එන්න. යනවා යනවා ගිහින් නා ගන්නවා. ආ ආ ආ. ආ. බටයි තින් නිකන් කිරිහාමි කියන්නේ. කිරිබත් කෑවල තින් කෑදර කම. ආ. හීතලේ බෑ කොහොමද නාන්නේ? ඒ මදිවට වතුරත් අඩුයි. කඹයක්වත් ගෙනෑවේ නෑනේ. හා දියලා නුවකුත් නෑ. අමුඩේ ගහගන්න. ඉතින් මොකද කරන්නේ? හරි හරි හරි. වතුරත් අඩු නිසා දියලා නුව ගෙනාවෙත් නැති නිසා අද නොනා ඉන්න පුළුවන්. අම්මට ගිහින් කියන නාන විදියක් නැහැ කියලා. හරි හරි. ඒුණාට අම්මයි තයි මම්මා මොඩේක කියලා නාගෙන මේ යන්න ඕන කොහොම හරි. මොකද කරන්නේ? අර ඉන්නේ. හරි හරි හරි. මේ තියන්නේ අපූරු කබය. හරක හපයිද දන්නෙත් නැ. උත මොකටයි මෙච්චර දිග කබයක්? මේක දියලන්නටත් ඇති කලේ ගැට ගන්න අත. මොකද හරකෝ? උඹටත් නාන්න ඕනද? බෑ. ආ එහෙනම් හෙට නාපන්. මං අද නාගන්න. හරි හරි හරි. ඒ පාර කලෙත් ගැට ගහ ගන්න ඕන. ඔය තියන්නේ පළවෙනි වතුර එක තමයි හීතල. ඒක නාගන්න එක තමයි වැඩේ. ඒක අරගෙන අහකට දාන. දෙවැනි එකේ ඉඳලා දාන. හරි හරි හරි. පිරියම් 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 පිරියම්. Oh, 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 oh.
අනේ අනේ මෙහෙමත් මෝඩෙක්. ගොනා කඹේ ඇද්දොත් ඇද්දොත් මක්ක වෙයිද? මේ අදින්නේ. ඇද්දොත් ගොනා දිවෙයි, බිම පෙරලෙයි, කලේ බිඳෙයි, වැඩ ගොඩ වෙයි. හාමුදුරුවනේ දිවස් තියනද? අනේ හාමුදුරුවෝ කොහොමද කලින්ම කිව්වේ? ගොනා දිවෙන බව, කම්බේ ඇදෙන බව, බිම පෙරලෙන බව, කලේ බිඳෙන බව. අනේ හාමුදුරුවනේ දිවස් තියනද? අනේ අනේ එහෙනම් කියන්නකෝ මම මැරෙන දවස කවදද කියලා. පුළුවන් කියන්න. ඔබේ හිසත් පයත් එකවර සීතල වූ දවසක ඔබ මැරෙනවා. බිංකුන්ඩෝ බොල බිංකුන්ඩෝ, බිංකුන්ඩෝ බොල බිංකුන්ඩෝ. කෝ ඒකෙත් නෑනේ එකෙක්වත්. බිංකුන්ඩෝ බොල බිංකුන්ඩෝ, බිංකුන්ඩෝ බොල බිංකුන්ඩෝ. කිරයාමි අයියේ මොනවද කරන්නේ? මන්නේ බිංකුන්ඩෝ අහුලනවා. බිංකුන්ඩෝ බොල බිංකුන්ඩෝ. කිරයාමි අයියේ මේ ගස් මුල කොහෙද බින්කුන්ඩෝ? මේ බෙනේ ඇතුලේ ඇති නයි. ඔව් කයි නයි. හපොයි හපොයි ඉරහාමි අය අපි ආවද කැලේ? හා හා එතකොට අපිට කන්න මුකුත් හොයා ගන්න පුළුවන් නේ? ඔව් ඉතින් උඹට කන්න තිබ්බොත් වෙන මුකුත් නම් ඕනේ නැහැ. නාම යස පාඩමක් උගන්වන්න ඕනේ. කිරියාමියත් මැදින් කරගෙන එන්නේ. තව නූලක් දාගන්න. හොඳ වැඩක් කරන්න ඕනේ. බාරේ බාරේ ඒක නෙමෙයි සුද්දෝ. අපේ අම්මා කියලා තියෙනවා දවල්ට මේ පිටණියේ හොල්මන් තියෙනවායි කියලා. ඕ හොල්මන්? එහෙනම් අපි පරිස්සමෙන් බලාගෙන යන්න. කිරියාමිය මේ මම මය වුණාද? සූටියනේ මේ සූටියනේ මම බය වුණ තරමක්. අපොයි මට ගිය සතියේ නූලක් බැඳ උඹ කරපු වැඩේ හින්දා මේ සතියේ නූලක් බඳින්න වෙනවා. බලාපන් බඳුද්ද මම බය වුණ තරම. මේ මමනේ බොලෝ හොල්මන්ද? ඒක නෙමේ. කොහෙද යන්නේ? අපි මේ කැලේ යනවා.
එහෙනම් ආත්තෙන්නද යමු එහෙනම් හැබැයි චූටියෝ මට අනමනම් කරලා බය කරන්න එම නෑ ගණන් ගන්න එපා ඕවා බීලුවක්ක තේරෙන්නේ නෑනේ එහෙනම් ඊ චූටියෝ අර අර මොකෙද්ද මොකෙද්ද අර බලපන්කෝ අර ලස්සන කුරුල්ලෙක් ඕමෙට මම වැඩක් කරන්නේ හැබැයි ලස්සන කුරුල්ලෙක් ඔන්න බලපං කිරියානි අයියේ හෑ බර අහිංසක රටාට විදින්න දහදන්නේ විදල පව පුරව ගන්න හ තීන පව මදිවට පව වැඩම කරන්නේ කිරියානි අයියේ අර බලපංකෝ අර අන්න මාළු අල්ලනවා මාළු අල්ලන පන් තියන් යන් යන්කෝ කිරියාමි බලාගෙන අපොයි අපොයි පරිපෙමි අතන අතන අනේ අනේ ලෙඩෝ අත 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 අම්මේ අරි අරි හුද්දෝ ඉක්මන් කරපන් ඉක්මන් කරහන් යයියා අනේ බං කිරියාමේ අයියේ මටත් ආසයි කියලා මාළුවේ බාන්න. අපෝ අපිට බෑ ඕවට හවුලෙන්න. ඕව කරලා පව සිද්ධ වෙන්න වෙයි. අනිත් එක අපාය යන්නත් වෙයි. අන්න බං මීහරකත් මාළු අල්ලනෝ. මීහරක මාළු අල්ලන්නේ නෑ. ඌ පීනනවා. හා එහෙනම් කොහමද අර ඔළුව තෙමෙන්නේ නැතුව තියෙන්නේ? ඔළුව තෙමෙන්නේ නැතුව තියෙන්නේ. අනේ වර යන්න අර කඩුගෙඩියක් කරා ගන්න. ඒ අන්න බං මීහරක වටේ මාළු. ඕවා බලාගෙන ඉඳලා අපිට බෑ අපායන්ද. අපිත් යන් කජු කඩන්න. බර යන්න. නවත් බලාගෙන ඉන්නවා මෙතන. කජු ඇද්ද දන්නේ නෑ නේ. ආ යන් කට පියාගෙන. කජු ඇද්ද දන්නේ නෑ. ටිකක් හෙලියා මල්ලකෝ. කොහෙද කොරවකෝක ගාතන්න නැතු යම හයි යුද්ධ වලයි ඉක්මනක යුද්ධ නාඹර විතරයි තියෙන්නේ ඔක්කොම උඹගේ කර්ශනිතා තමයි මේ ඔක්කොම වුනේ අය එනකම්ම කජු 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 දැන් කාපම් මල් මල් සුද්දෝ මලුත් කනවද මලුත් කනවද මෑ කිරියාව මෑ යෝ ඔලොක්කුවට ආං කිරියාමි අයියේ එකම එක ගෙඩියක් තියෙනවා අර 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 ඔහොම ඉතින් මං කඩලා දෙන්න ඈ කෝ කෝ ඔහොම ඉතින් කො මං කඩලා දෙන්න අර හා ඒයි පොඩ්ඩේ ඈ ඕකෙන් කඩුවාම වතුරට වැටේවි එතකොට අපිට කාටවත් නැ මං කියන්න ඈ මං ගහට නැගලා කඩන්න ගාන නැගලා කලන් හා මෙතන බෙල්ල කඩා ගන්න මං ගහට නැගලා කඩන්න මේට පුළුවන් පුළුවන් මං ඉන්න ගියන් මේ සුද්දත් කියන්නේ මට පුළුවන් පුළුවන් ආ ඔන්න බලපන් කොහෙ නං ඔන්න බලපන් මං නගින හැටි ආ නගින බලන්න සුද්ද පොඩක් උදව් කරපන්කෝ ආ නැගපන් කිරියාමි අයිය අනිත් අන්නත් කඩා ගන්න දාදන්නේ මෙන්න මෙහාට වරි නිකන් හිටපන්කෝ චූටියෝ කජු ගෙඩිය කැඩුවොත් මම විතරද කන්නේ උඹලටත් දෙනව නේද පොඩක් උදව් වුණොත් නරකද එහෙනම් බලාපන්කෝ මං කොහොම හරි නගිනවා නගි ආමුඩ ගාගෙන නගිනවා අද කජු ගෙඩිය කඩාගෙනමයි බයින්නේ ආමේ ඕම ඉතින් කිරියාමි අයියේ මට ලොකු කෑල්ල දෙනව නම් මං උඹව නගනවා ආ ආ නැගපන්
බලමු කේලා. ආ. ආගිරි හැමයි. ආ. ඒයි, තව ටිකයි. ආ, උඩ උඩ අල්ල ගන්නේ. ආය. ආන්ත නැග ගත්තා. මං කිව්වේ මට නගින්න පුළුවන්ක කියලා. හරි හරි. සුද්දෝ. උඹ ගෙදර ගිහිල්ලා ලුණු ටිකක් අරන් එනවද? ලුණු ගේන්න බැරිය. කඩලා ඉමුකෝ කජු. අනේ කිරියාමියෝ ප්‍රවේශමෙන්. පොඩ්ඩේ මොන අතේ තිබුණේ මට පේන්නේ නැහැ. ඔය අත දිගේම පල්ලෙහාට. හා හා. තව ටිකක්. තව තව ටිකක් පල්ලෙහා. තව ඉස්සරහ, තව ඉස්සරහ. හරි හරි, තව පොඩ්ඩයි, තව පොඩ්ඩයි. බලාගෙන කිරියාමි අයියේ. කඩපුළුම කලන ගම මට ස්පාසුවක් නෑ. අනේ බලාගෙන. හරි, තව පොඩ්ඩයි, පොඩ්ඩයි. කැඩුවා. අයියෝ. ඔන්චිලි පදින වෙලාවක් නෙමෙයි, ඔය කටපුළු විගාන කඩා ගන්නකෝ. බලාගෙන ගිරියන්නේ අයියේ. හොන්ඩයි. මම කිව්වා, මම කිව්වා. හම්මේ හා 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 කජු ගහ පැල්ලුවල මම කිව්වද නගින්න කියලා. ඒ මුටියෝ. අම්ම දැනගත්තොත් හරි වැඩේ තමයි. නෑ නෑ කියන්නේ. මේ මුටියෝ කිරියාමි අයියට මොනවා හරි වුණොත් උඹ තමයි ඕම් හොඳේ. අයි මම මොනවද කිව්වේ මම. උඹ තමයි කිව්වේ කජු කන්න ඕනේ කියලා. කජු කන්න උනන මම කිව්වනේ අර නගින්න කියලා. මුටියෝ. ඔළුව තීතරයි. අම්මෝ. යටිපතුලා තීතරයි. අම්මෝ. මමලා 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 මලා මමලා මං කිව්වා සූටියෝ මලා නෑ නාඩි නම් හොඳට වැඩ කරනවා නෑ 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 මේ විශ්මත් අල්ලන්නේ මේකනේ නා මේ මොනවා හරි වුණොත් උඹට තමයි කොළ නැති ගහේ යන්න වෙන්නේ ඕම්ම නොකියුවයි කියන්න පස් සූටියෝ ඔව් උඹට තමයි ආ කජු කන්න මොනේ කිව්වේ කවුද එහෙනම් කවුද කිව්වේ කජු කන්න උනත් මම කියලා නගින්න කියලා ඒ සූටියෝ නරිලා නෑ කොළ නැති ගහේ කිව්වේ අර ගහද මේ ඒක නෙමෙයි මෙන්න වහින්නත් වෙනවා ඉක්මනට ගෙදර යන්න මමලා සුද්ධ කකුල් කෙටි ගන්න අල්ලගනි ඔය කකුල් කෙටි ගන්න අල්ලගනි මේ මුගේ බර ඔළුව බර වැඩි නේද Thank you.
නන්ද පුතේ පුතේ මොකද මේ මොකද උනේ නන්ද මම අත්තම කියන්නම් නන්ද මොකද මේ මම අපි කියන්නන්ද කටු කරන්න කියලා එතකොට නන්ද එක ගාක් තිබුණා ඒක ඒක හරි මාතයි නන්ද මම කිව්වා කිරියාමිට ලගින්න තපේ කියලා එතකොට පොඩ තමයි කිව්වේ ලගින්න කියලා නේද සුද්ද උනන්ද පොඩ තමයි යන්නේ කිව්වේ පොඩෙන් ඉතින් පොඩේ අය මේන්න පොඩේ නන්ද ඇත්ත කො පොඩේ දැක්කද නන්ද පොඩේ කට්ට කපල පැනලා ගිහලා නන්ද බලේ කියලා නන්ද සුද්ද කූ පැනලා ගිහිල්ලා එතකොට කිරියාමේ බොම මාරුන් ගාට නැග්ග නන්ද අපි කිව්වා ලගින්නත් තිබේ කියලා අපි දැන්නම කිව්වා ඊට පස්සේ බොම මාරුන් නැගලා කඩු ගෙඩිය කඩන්න ගියා විතරයි ජබොස් ගාලා වතුරට වැටුණා ඊට පස්සේ අපි බොම මාරුන් ගොඩට ගත්තා ඊට පස්සේ කිරියාමෙන් දැන් කිව්වා දැන් මම මැරිලා මාව උස්සගෙන යන්න කියලා එතකොට තමයි අපි මේ උස්සගෙන ආවේ පුතේ නැගිටපන් ඔබ මැරිලා නෑ පුතේ මේ පුතේ ඔන්න අර කිරිබත් ටික කන්න කියනවා ගිහිල්ලා අර කිරි වායකුත් ඇති කන්නේ කියනවා පුතේ නැගිටපන් කිරිබත් තියෙනවා පුතේ අර කිරිබත් කන්න නැගිටපන් පුතේ කිරිත් තියෙනවා කිරිබත් ඔව් නැගිටපන් අනේ පුතේ නැගිටපන් ඔබ මැරිලා නෑ පුතේ මං කොහමද කිරිබත් කන්නේ මං මැරිලා නේ ඔබ මැරිලා නෑ පුතේ මං එකපාරක් කිව්වනේ හ අම්මා දන්නේ කොහමද පන්සලේ හාමුදුරුවන්ට වඩා දෙයක් හ එදා පන්සලේ හාමුදුරුවෝ අපේ නංගිගේ මගුල් දවසේ කිව්වේ හිසයි පායක පාට හීතලුන් දාසර මම මැරෙනවයි කියලා. මං ඉතින් ගඟේ වැටිලා මට හිසයි පායක පාට හීතලුණා. දැන් ඉතින් මම මලා මට කරදර නොකර සෝනට ගිහින් දාන්න. විකාර කාර්යා. ඔන්න ගිහින් දාපල සෝනට. එන දවසක එන්නේ නැත. පුතේ මට වැටිනා මයි යනවා යන්න. ලුඩියෝ අල්ලපන්. හීසා. අම්මේ මම මලදාවේ මට මෙහෙමද සලකන්නේ මට බෑණියක්වත් නැ මට මදුරෝ කකා තමයි මැරිලා ඉන්න වෙන්නේ මොන මද කරද්ද මන් දන්නේ මේ සුද්ද උඹලා යාළුවද මාව මැරිලා අඬන්නේවත් නැද්ද සුද්ද එළ උඹල්ලපන් නෑ උඹල්ලපන් උඹ නොදම යාළුව උඹල්ලපන් එවනට උඹල්ලපන් එළ අපි දෙන්න මල්ලු එකට ආ හින්ද හින්ද ඉන්නකොට එයාගේ යාළුව ඇවිත් එයාව එක්කගෙන ගියා ලන්දේ ඇවිදින්න. කොහොම යනකොට එක යාළුවෙක් හැංගිලා ඉඳලා කිරිහාමි ගෑංගට එක පාරින් පැන්නා. කිරිහාමි බය වුණ තරමක්. හැබැයි ඒ විහිළුවටයි එහෙම කළේ. උහුම ඇවිදගෙන ඇවිල්ලා මේ කට්ටිය ආවා ගඟක් අද්දරට. අන්න බං මීහරකත් මාළු අල්ලනෝ.
එයාලට ඕනුනේ මාළු අල්ලන්නයි. කොහෙද ගඟයි නැතිබුණු කජු ගහ දැක්කම ඒවා සීරම අමතක වුණා. නාඹර විතරයි තියෙන්නේ ඔක්කොම. ඔබගේ කර්ශනිතා තමයි ඔක්කොම උනේ. අය එනකම් කජු කජු කජු. එක යාළුවෙක් යෝජනා කළා කජු කඩමු කියලා. හැබැයි යාළුව බයයි ගහට නගින්න. නමුත් හැම දෙයකම බය නැතුව ඉස්සරහට යන කිරිහාමි කිව්වා, මං ගහට නැගලා කඩන්න. යාළුවන්ගේ උදව්වෙන් කිරිහාමි ගහට නැග්ගයි කියමුකෝ. අත්ත දිගේ හෙමින් ඇදිලා කජු කඩන්න හැදුවා විතරයි, මොකද දන්නවද උන්නේ, අත්ත කැඩිලා කිරිහාමිව ජබුස් ගාලා ගඟට වැටුණා. එයා නැගලා තියෙන්නේ දිරපු අත්තකටනේ. ගිල්ල මැරෙන්නේ නැතුව බේරුණේ යාළුව නිසයි. ඔන්න කිරිහාමිට එදා සංගනම කිව්ව දේ මතක් වෙලා එක පාරින් බිම ඇලුණා. මම්මලා මම්මලා කියලා. යාළුව එයාව ගෙදර ඔසවාගෙන ගියා. අම්මයි තාත්තයි නැගිටින්න කිව්වට නැගිටිත් නැහැ. පස්සේ ඒ දෙන්නට තරහ ගිහිල්ලා යාළුවන්ට කිව්වා එයාව කැලේට ගිහින් දාන්න කියලා. ඊට පස්සේ මොකද දන්නවද උනේ? අනේ අනේ උංගෙ තියෙන නැහැදිච්ච කමක හැටි මල මිනිහකටවත් ඉන්න දෙන්නේ නැහැනේ. නිකවුද? කවුද? මම මේ කිරියාමි. ඇයි දන්නේ නැද්ද කිරියාමි මැරෙනවද? කිරියාමි මල? ඔව් කිරියාමි මල තමයි. ඉතින් මල මිනිහ පාගෙන යන එක හරි දෙයක් උනේ. මේ හමුසේ මැරුණේ ඇත්තටමද එහෙම නැත්නම් බොරුවටද? ඔව්. අනේ මෙහෙමත් මොඩේ. බොරුවට මැරෙන සිතක් තියනද මොඩේ? අපේ පන්තලේ හාමුදුරුවෝ තමයි කිව්වේ හිතපා එකපාර හිතල වුණාම මම මැරෙනවා කියලා. ඉතින් ඊයේ මං ගඟේ වැටලා මගේ හිතපා හිතල වුණා. ඉතින් මම මලේ නැද්ද? මේ බොරු නැතුව එනවා ඈන්න. මේ මලමිනියකටවත් අතින් දෙන්නේ නැහැ. මේ මලමට කරදර නොකර තන්දර යන්න දිබ්බාගක යන්න මට මැරිලා තින්න දෙන්නේ නැහැ. අතරේ නම් මැරිලා නේද මගේ අත මට මම දැන්නේ මම මෙතන මැරෙනවා අයියෝ. ఏపన ఆపం అరగన్న పులువం పొడి మంత్రయక్ తీన మగలన్ యాలు ఓయ్ కెమతిద ఓయ్ గియపన ఆపం అరగన్ ఆనే ඒක කරගන්න පුළුවන් නම් මොන තරම් දෙයක්ද? කොහොම ඒක කරන්නේ? හැබැයි යපන ආපහු එනකොට ඒ දකුණු කකුලේ මාපට ඇඟිල්ල පොඩ්ඩක් රිදෙයි. හරි නෑ නේද? හා. අනේ ටිකක් රිදුනම මොකෝ යපන ආපහු එනව නම්. ඔන්න දැන් පටන් ගන්න හදන්නේ. ඕනමෝ ගිය පනවරෙන් ඒ ස්වාප්. ඕනමෝ ගිය පනවරෙන් ඒ ස්වාප්. ඕනමෝ ගිය පනවරෙන් ඒ ස්වාප්. ආවෝ පනවා. දැන් ඔහෙගේ පණ ආවයි. අනේ ඔහෙට පින් අයිති වෙයි මගේ ගිය පණ ආපහු අරන් දුන්නට. දැන් ඉතින් මේ පණ ඔහෙගෙනම ඔහෙ කියන ඕන දෙයක් මං කරන්න. මේ යාළුවා
උස මේ කොහෙදම යන්න හදන්න. දැන් ඉතින් ගෙදර යනවා. ගෙදර? ආහ. එකපාරක් මැරිච්ච අයෝ. ආයේ ගෙදර යන්නක හොඳ නැහැ. ඒ ඉන්න මිනිස්සුත් මැරෙනවා. හපෝ. ඔය එනෝ අපිත් එක්ක යන්න. හා. මං එනවා ඔයලත් එක්ක ඉන්නකෝ. මෙයාවත් අපි වැඩි කරන තැනට එක්කන්. ආ. යා. එනවා යන්න. එනවා. එනවා. මෙච්චර වටින ගෙයක් බිඳින්න බිඳලා අපාය යන්න අනිත් එක බිඳිනව නම් ඒ අයිතිකාරයන්ගෙන් අහලා එපැයි බිඳින්න. ඒ කර කියන්නේ පමිනියෝ. කෑ ගන්නේ පමිනියෝ. ඉන්න අපි කියන වැඩේ කරන්න. අත බලපන් පට කවුරුවත් එනවද කියලා. මම වට පිට බලන්න කවුරුවත් එනවද කියලා. යාගෙන බලපන්. කවුරුවත් නැහනේ. කෑ ගහන්න පමිනියෝ. අනෝ පීප් බලන්න. මේ අර කොහේ කෑ ගහන්නේ? පොඩ කින් අපේ කිනි දෙටින්න. කෑ ගහන්න කියේ නෑ. බලපන් මට පිට කවුරුවත් එනවද කියලා. මං වාට පිට බලන්න. ඉතින් මේ පණ ඔයලාගෙනම මං ඔයල කියන ඕන දෙයක් කරන්න. මේ පොලිස් ආදත් එක්ක හිටියොතින් නරකාදීම තමයි යන්න වෙන්නේ. මුං කරන පව් වැඩවලට මට සම්මාදම් වෙන්නයි වෙන්නේ. ඊට මීට හොඳයි. මෙතනින් එහාට වෙලා යන්නේ එක. යකෙක් කන්න බඩගිනි. මුන්ට ඕන කුදයක් ගහගන්න ඇරලා මම මෙන්න මේ පැත්තට යන එකයි කොහෙද? හොඳටම බඩගිනි. කන්න මොනවා හරි හොයාගත හැකි. කොහෙද? මොන මේ කිරිද? ආප පුච්චන් හදාපු පිටිද කොහෙද? බද්දන් කොඩ වගේක් නම් තියෙනවා. වැහෙන්ජන් ටිකක් හොයාගත්තු කත හැකි. ඔක්කොම